දිනේදී සමාජවාදී තරුණ සංගමයත් විවිධ හිතවතුන් සහ පුද්ගලයන්ගේ සහභාගිත්වයෙන් එකතු කරගත්තු පොත් ප්‍රමාණයක් යාපනය පුස්තකාලයට පරිත්‍යාග කරන්න. මොකද අපි හිතනවා චේග වැඩ කියලා කියන්නේ උගත් කෙනෙක් වෛද්‍යවරයෙක් ඌ සටන තුළදී ඔහුගේ මල්ලේ හැම්බෙලා පොතක් තියාගෙන කියවපු කෙනෙක්. ඒ නිසා අපි හිතුවා ඒ වගේ කෙනෙක්ගේ දිනයක් මේ සඳහා වඩා සුදුසුයි. ඒකම අපි කියන්න ඕනේ යාපනය පුස්තකාලය කියද්දී අපිට මතක් වෙනවා අපේ හිතේ සිදුරක් තියෙනවා යාපනය පුස්තකාලය මතක් වෙන. මොකද අපිට මතක නැති වුණත් 1980ක වගේ කාලයකදී මේ පුස්තකාලය සහමුලින්ම විනාශ කරලා ගින් තිබලා 90,000කට ආසන්න පොත් ප්‍රමාණයක් එදා විනාශ කරන ලැබුවා. ඉතින් අපි හිතනවා අද අපි මේ පුස්තකාලයට ඕනතරම් අය පොත් ලබා දීලා ඇති. නමුත් සමාජවාදී තම සංගමයේ විදියට අපි පොත්පත් එකතු කරලා මේ ලබා දීමෙන් අපි බලාපොරොත්තු වෙච්ච එක දෙයක් තමයි දැනුම ලබා දීමට අමතරව මේ මීට අවුරුදු 30 ගණකට කලින් සිද්ධ වෙච්ච ඒ අපරාධයට නිසා ඇති වෙච්ච මේ සිදුර මේ හදවත්වල ඇති වෙච්ච සිදුර යම් ප්‍රමාණකට හරි වහන්න මේ අපි අද ලබා දුන්න පොතුත් උදව් වෙයි. ඒකම අපි අද දිනේදී මේ පුස්තකාල අධිපතිතුමීට බාර දුන්න ලැබුවා 1981 මයි 31 සහ ජූනි 1 දවස් දෙකේදී මේ පුස්තකාලය ගිනිදියා. එය ඇසින්දුටු සාක්ෂිකාරුවෙක් වශයෙන් කටයුතු කරපු එවකට යාපනයේ සේවය කරපු රජයේ නිලධාරියෙක් සිංහල නිලධාරියෙක් එතුමා LLRC කොමිෂන් සභාවට සාක්ෂි දීලා තිබෙනවා මේ පුස්තකාලය ගිනිදිබ ගණන් ගිනි තබන්න. එවකට පැවති සජ්ජාතික පක්ෂ ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරු කොහොමද කටයුතු කරේ කියන එක අපිට ඉතිහාසය නැවත අරගෙන යන්න අවශ්‍ය නැහැ. නමුත් අපි විශ්වාස කරනවා අපේ රටේ ජාති ආගමික ජාතික ආගමික සමගිය වෙනුවෙනුත් මේ පුස්තකාලය මධ්‍යස්ථානයට කටයුතු කරන්නේ.